දැන් අඳින්න හදන්නේ සමනලයක. එතකොට මම මේකේ මේ සමනලය පාට කරන්න වට කලස් වලින් නෙමෙයි චෝක් සහ පැටික්නම් වලින් තමයි පාට කරන්නේ. ඉතින්ලා මම මේ විදිහට සමනලයාගේ ඇඟ ඇඳගෙන ඉන්නවා. ඊට පස්සේ එයාගේ පෙති ඇඳගෙන ඉන්නවා මේ වගේ. එතකොට පෙති ඇඳිද්දී මම දෙපැත්තෙන් පෙති එක සමාන වෙන්න තමයි අඳින්නේ. නැත්නම් අසමාන වුණාම අසමාන හිම වෙන්නේ නැහැනේ. ඒ නිසා සමාන විදිහට අඳින්න ඕන. ඊට පස්සේ මෙයාගේ පෙතිවල තියෙන මෝස්තර ටික ඇඳ ගන්න ඕන. මේ විදිහට මම පැන්සලෙන් ඇඳ ගන්නවා එයාගේ පෙතිවල මෝස්තර. එතකොට දෙපැත්තේ මෝස්තර සමානෙන් එක සමාන වගේ වෙන්න ඕනේ. එතකොට ඒ වගේම දැන් මේ ටිකේ තිත් තිත් වගේ ඇඳ ගන්නවා. එහා පැත්තෙත් ඒ වගේම ඇඳ ගන්නවා. මේ විදිහට ඒකෙත් පොඩි පොඩි රවුන්ඩ් එකක් ඇඳ ගන්නවා. ඊට පස්සේ පල්ලෙහා පෙති ටික ඇඳින්න තියෙන්නේ. ඒකෙත් මම අර වගේම මෝස්තර කීපයක්ම ඇඳ ගන්නවා මේ විදිහට. ඊට පස්සේ ඒක වටේ පොඩි පොඩි කැලි ටිකක් ඇඳ ගන්නවා මේ විදිහට. අර වගේම තමයි මේකෙත් ඇඳගන්නේ. මේක වටේටම පොඩි පොඩි කොටස් ටිකක් ඇඳ ගන්නවා. ඊට පස්සේ තියෙන්නේ ටික ඇඳගත්තට පස්සේ තියෙන්නේ පාට කරන්න ගන්න එක. එතකොට මම පාට කරන්න ගත්ත ඉස්සලාම පැටික්නම් එක තමයි පාවිච්චි කරන්නේ, කළු පාට. මේ විදිහට පැටික්නම් ඕන චෝක් වලින්ම කරන්නත් පුළුවන්. නමුත් අර චෝක් වල තියෙන කළු පාට ගෑවෙන නිසා තමයි මම මේකෙදි පැටික්නම් එක පාවිච්චි කරන්නේ. එතකොට මේ පැටික්නම් එක පාවිච්චි කරද්දී මම පොඩ්ඩක් කළු පාට ඒ වගේ සුදු පාට ඉතුරු වෙන විදිහටම තමයි ටිකක් ඉතුරු වෙන විදිහට පාට කරගන්නවා. මම මේ පෙතිවල පෙති පාට කරද්දි මේ පිහාටු පාට කරද්දි ඉස්සලා මේ විදිහට වටේ ඇඳගෙන ඉන්නවා. ඇඳගෙන ඉවර වෙලා තමයි පාට කරන්නේ. මේ පාට කරද්දි පරිස්සමෙන් පාට කරන්න ඕනේ. අර පැන්සලෙන් ඇඳලා වෙන් කරලා තියෙන කොටස් වල වුණත් පාට වෙන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් බැටික්නමගේ තුඩු ටිකක් මහත නිසා ඉඳ පාට කරද්දි ප්‍රවේශයෙන් පාට කරන්න ඕනේ. මේ විදිහට මම දැන් අර රවුන් ඇඳගත්ත ඒ ටික ඉතුරු වෙන විදිහට වටේ පාට කරගන්නවා. අර කලින් එහා පැත්තේ පිහාට පාට කරගත්තා වගේම තමයි බැටිකනේ මේක ඇඳගත්තා වගේම තමයි මේකිනුත් මේකෙත් ඇඳගන්නේ. පෙති ටික මේ විදිහට තියෙන විදිහට පෙති ටිකේ රවුම් රවුම් තියෙන කොටස් ටික ඉතුරු වෙන විදිහට පරිස්සමෙන් පාට කරගන්නවා. ඒ වගේම තමයි පල්ලෙහා පිහාට දෙකත් පාට කරගන්නේ මේ වගේ. නැත්තම් ඕනනම් මේ සමනලයව නිල් පාටය වගේ පාට වර්ගකින් පාට කරන්න හිතන් ඉන්නා නම් නිල් පාට පැටිකනම් මේකින් තද නිල් පාට පැටිකනම් මේකින් ඉස්සෙල්ලා ඇඳලා ලා නිල් පාටින් අර කොටස් ටික පාට කරගන්නත් පුළුවන්.
දැන් මම මේකෙනම් පාඩ කරන්න ගන්නේ කහ රතු කියන පාටවල් තැඹිලි කහ කියන පාටවල් එතකොට මේ කළු පාටින් පැටික් නෙමකින් ඇඳලා ඉවර වුණාට පස්සේ චෝක් වලින් ඉතුරු ටික පාට කරගන්නේ දැන් තියෙන චෝක් වලින් පාට කරගන්න ටික පිහාට එක සමාන නැත්තම් ඒ ටික හදා ගන්න ඕන. දැන් මම තැඹිලි පාට ගන්නවා. තැඹිලි පාට අරගෙන ඉස්සෙල්ලාම මේ කොටස් වල මුල ටික තදට පාට කරලා අගින්සට යදි ටිකක් ලාවෙන්න තමයි පාට කරගන්නේ. එහා පැත්තෙත් එහෙමම තමයි. මේ විදිහට පල්ලෙහා කොටස් වලත් එහෙමයි ටිකක් මුලින් තදට පාට කරලා ඊට පස්සේ ටිකක් ඒ කොටස් වල අන්තිමට යනකොට ලාවට හිටින්න තමයි පාට කරගන්නේ. ඊට පස්සේ මම කහ පාට ගන්නවා. කහ පාට අරගෙන ලාකහ ගන්න. කහ පාට අරගෙන මේ සම්පූර්ණයෙන් මේවා ටික පාට කරගන්නවා. දැන් පේනවා ඇති ඒ පාටවල් දෙක මික්ස් වෙලා වගේ පේනවා. අර තැඹිලි පාට එක පාට කරගත්ත උඩින්ම තමයි පාට කරගන්නේ මේ විදිහට. දැන් නිල් වගේ පාට කරනවා නම් ඕන නම් නිල් පැටික් නෙමෙකින් අර වටේ ගාගෙන ඊට පස්සේ තැඹිලි වෙනුවට තද නිල් පාවිච්චි කරලා කහ වෙනුවට ලා නිල් පාවිච්චි කරලා පාට කරගන්නත් පුළුවන්. එහෙමත් ලස්සනයි. මේ පිහාටෙත් මේ විදිහෙන් පාට කරගන්නවා.